ප්‍රියංගද වශා මාතෘ සයන්ත එක්කගෙනගේ මහා පාන්දරය. එතරම් පාන්දර ගොස් තිබියදත් වාශාත් ප්‍රියංගතා සිටගත්තේ දිග පෝලිමක කෙළවරය. බඩවල් උත්සාගර රජරට ගොවි ගෑනු සීයක් පමණ පොගලිමි විය. කෙල්ල පොලිමි සිටගෙන සිටිත්ති ප්‍රියංවදාට දුක සිතුනි. උඹ අරහි ඉඳගනී නැපන් කෙල්ලේ. ප්‍රියංගදා වාශාගේ අතකින් අල්ලා කීවායි. අනේ කමක් නෑ ප්‍රියා, මං ඉන්නම්. දන්නවනම් තව පාන්දර එනවා. ඒකනේ මේ ගොවි මාතුරු කුඹුරු වපුරන තරමටම බබාලත් හදනවා වගේ. සැබෑ සමහර අම්මලාට අවුරුදු 40ක් පැන ඇත. ඔවුන් බඩවල් ඔසවාගෙන ඉන්නේ කුළුඳුලේ නෝනව වාශාර සිතුනි. මොරගොඩ පවුලේ එක මොනපුරින් නවලෝකේ උපදී. අනිත් එක අනාදපුර හොස්පිටල් එකේ උපදී. දෛවයත් මහ පුදුමයි. එයා මේවා දන්නේ නැහැනේ ප්‍රියා. පැයක් පමණ එක දිගට පෝලිමේ සිටිද්දි කකුල් ඇවිලිගෙන යයි. තාම එළියවත් වැටෙන්නේ නැහැනේ ප්‍රියා. ඒකනි කෙල්ලේ, බලපං අම්මලාට ඉඳගෙන ඉන්න බංකුවක්වත් ගහලා නැහැ. හැට දුක සිතුනේ. අම්මලා ඔසවාගෙන උන්නේ ලොකු බඩවල්ය. ප්‍රියා කෙල්ලේ, පැටියට විටමින් ටිකක් එහෙම ලැබුණොත් හොඳයි නේද? දෙයි වාස්තුවේ. කුසී ඉන්නේ ඔහුගේ දරුවායි. දරුවා මෙලෝ එළිය දකිද්දි ඔහු වගේම ඉන්නවා දකින්නට ඇය ආශා කළාය. මාතෘ සයනෙන් පිටතරෙද්දි තවල් 11ක් පැන අවසානයේ. ඒ වනතුරු ආශාගේ කුසල කිස්සක් ඇටි තිබුණේ නැත. ඇගේ පමණ නොව එතන උන් හැම අම්මා කෙනෙක්ම උන්නේ මහා පාන්දර සිට පෝලිමේ. පුදුමයි, මේ වලට ආවම අම්මා කෙනෙක් වෙන එකත් එපා වෙනවා. ප්‍රියංගදාවේ බණිමිනි, උඹට බඩගිනිය කෙල්ලේ, වරෙන් යන්, අතන පුංචි කඩයක් තියෙනවා. ප්‍රියංගදාව ආශාගේ අතින් අල්ලාගෙනම සාලිපුර හන්දියෝ කුඩා හෝටලයකට ඇවගෙන ගියායි. හෝටලේ උණුයෙන් පොල් රොටි දමමින් තිබුණි. රොටිය කද්දිම වාශාට වමනේ ආවේ. පාන්දර ඉඳලා බඩගින්නේ, යන් කෙල්ලේ ගෙදර. අපි තේ එකක් හිමීට බීලා ඉඳියාපු මොනහරි කමු. වාශාව එතනින් ත්‍රිවිලයක දමාගෙන ප්‍රියංගදාය වේදනාවෙනේ. මොරගොඩලා මේ කෙල්ලට මෙහෙම කළේ ඇයිදයි හැ අනේක වාරයක් දිව්‍යාගෙන් ඇසුවායි. අනිත් දවසේ එනකොට මං ඔබට තේ ටිකක් හදාගෙන එන්නම්. කමක් නෑ ප්‍රියා, මට අමාරුවක් නෑ. මෙහෙම ඇලවියන්. ප්‍රියංගදා කෙල්ලවැගේ උකුලට බර කරගත්තාය. දුප්පත් කෙල්ලෙකුට ආදරේ නමින් දුන් දුක මහා පුදුමාකාරයයි ප්‍රියංගදාට සිතුනි. ආදරේ දුකට අමතරව තව කොතරම් දුකක් දැන් මේ කෙල්ල විඳිය යුතුද? දරුවේ බිහි කරනට අම්මා කෙනෙක් විඳිය යුතු දුක එහෙමම ඇය දැන් විඳිය යුතුය. ඒ දුක බෙදා ගන්නට උපදින දරුවාගේ තාත්තා නැත. දරුවා ලැබුණ පසු කොහොමත් ගොස් විමුක්තිය හම්බ වෙනවා යයි ප්‍රියංගදා සිතාගත්තාය. එහි මේ කෙල්ල වෙනුවෙනි. කෙල්ලේ යන ගමන් මස් චුට්ටා කරන් යන්ද? ප්‍රියංගද ඇසේ දිගටම කෙල්ලගේ බඩට වැටෙන්නේ කරවල කටුම නිසායි. දරුවෙක් ලැබෙන්නට ඉඳින්දි මසක් මාළුව වැටිය යුතුමය. ගමු කෙල්ලේ, ඒත් මම ඔබ නොකන මස් මොකට ගන්නවද බං? කරවල කෑලිම කාලා හරියන්නේ නෑනි බං. එයා වෙනුවෙන් වෙච්ච බාරවල හැටියට මේ කන කරවල කෑල්ලක් නොකා ඉන්න පුළුවන් නම් හොඳයි ප්‍රියා. මං කොහොමද මස් කන්නේ? දිව්‍යන් ජීවිතයට තුට්ටුවක දෙයක් නොදී තිබෙන තත්ත්වයකදී කෙල්ලගේ කැපකිරීම පුදුමාකාරයයි ප්‍රියංගදාට සිතුනි. එහෙනම් මාකට් එකේ වැව් මාළු ඇති. ඒ ටිකක්වත් අරන් යන්. මේ තරම් වේවි බාර වී තිබේදී ජීවිතයට මෙහෙම වූ එක පුදුමාකාරයයි වාශාර සිතුනි. ඇත්තරම ජීවිතයට නිවෙනකට ඇත්තේ මේ කුසේ වැඩින දරුවා පමණි. සක්විති හෝ සේවය කරන ආයතනයෙන් අද දහවල් පිටුවේ ඔහුගේ අස්සීමී ලිපි ආයතන ප්‍රධානියට බාර දීය. ඉතා දක්ෂ කළමනාකරුවෙක් වූ සක්විති මොරගොඩ මෙසේ එකවර ආයතනින් අස්සීම ආයතන ප්‍රධානියට අදා ගන්නට බැරි දෙයක් විය. සක්විති වාගේම බිස්නස් එකක් පටන් ගන්නවද නැත්නම් වෙන නෑස? එහෙම දෙයක් නෙමේ. මගේ මල්ලිගේ තාත්තේ මංසට කිව්වනේ. ඔව් මටත් හරි දුකයි.
මල්ලියෝ කොහොමරි සනීප කරගන්න ඕනස. වයිෆ්ට බබත් ලැබෙන්න ළඟයි. සක්විතර කොහොමත් තාත්තගේ බිස්නස් උත් තියෙනවනේ. බිස්නස් ඉබ්බත් මම මේ කම්පැනි එකේ හරි ආශාවෙන් වැඩ කළේ. මට මල්ලි වෙනින් ගොඩක් කැප වෙන්න තියෙනවා සර්. සමහරට මල්ලියෝ සිංගප්පූර් ගෙනියන්නත් වෙයි. මම සක්විතගේ රෙසිග්නේෂන් එක ඩිරෙක්ටර් බෝඩ් එකට දාන්නම්. Thank you, sir. මම අසුනත් අවශ්‍ය වෙලාවක ඇවිත් මගේ පෝස්ට් එකට එන කෙනාට උදව් කරන්නම් සර්. සක්විත ආයතනයෙන් පිටවේ දරාගන්නට බැරි දුකක්ද සමගේ. ජීවිතේ නරක කාලයේ පැමිණි විට නොවන දෙයක් නැත. ඒ දෛවයේ කවරක් ජීවිතයට දුන්නද ජීවිතෙන් පලා යා නොහැක. සක්විතට සීවේ තව ටික දවසකින් උපදින්නට යන දරුවායි. පොඩි එකා උපදින්නේ ටිකක් කරදර වැඩි කාලයක බව ඇත්තේ. එහෙත් කරන්නට දෙයක් නැත. සක්විති වාහනේ පාරට දමමින් මේදාට කතා කළේ. බබා, සක්විතිගේ හඬේ දුප්පර බව මේදා වචනින්ම තේරුම් ගත්තාය. ඇයි තරමට මෝගෙන දැන උනාය? ඇයි මහත්තයෝ දුකින් වගේ? එහෙම නෑ. මොකද්ද උනේ? මේදා සක්විති කියව දේ ගන්නකට නොගෙන මැසුවාය. මං අද ඉතින් මගේ රෙසිග්නේෂන් එක බාර දුන්නා. මේදාට ඊලින සක්විති ඔහු කරන රැකියාවට කොතරම් ආදරෙන් ඉන්නාද කියලා හැ දැන උන්නාය. දුකයිද? ටිකක්. චීෆ් හිතුවේවත් නෑ. මේ කරදර ඉවරුනාම අපිට අපේම මොනාහරි දෙයක් පටන් ගන්න පුළුවන් නේ මහත්තයෝ. ඔව් එහෙම කරමු. ඔහුට දුක් විඳ පුරුදු නැත. ඔහුට පමණක් නුව ඔහුගේ මල්ලීට දුක් විඳ පුරුදු නැත. මේදා ඒ බව හොඳින්ම දැන උන්නාය. දැන් කොහෙද ඉන්නේ? අද වැඩ කරන්න බෑ බබා. හිතට හරි නෑ. දැන් ගෙදර එනවද? මං කෑම ටිකක් හදන්නද? එපා. කොල්ල හරි ආසයි බුහාරියකි බුරියානි කන්න. මං උඩ ටිකක් කවලා අපිටත් පැකට් දෙකක් අරන් එන්නම්. මේදාගේ දැස් තෙමී ගියේ. මේ අයියා මලෝ දෙන්නව දෙවියන් බලාගත යුතුයි. ධනෙ අයියා මල්ලිගාව ඉන්නවා. මං දැන් කතා කළා. කොල්ල මොනාද කරන්නේ? කියන්නත් දුකයි. කොහොම හිටියේ කොල්ලෙක්ද? මං ගිහින් කවලා එන්නම්. මල්ලි හරි ආසනි පරිප්පුයි ඉඳියාප්පයි කන්න. රැට මං හදන්නම්. අපි ගිහින් කවලෙමු. සක්විති මරදාන බුහාරි මුස්ලිම් හෝටලේ අසල වාහනේ නැවැත්තුවේ අතීතයේ සිහි කරමිනි. අදින් වසර 10කට පමණ පෙර ආනන්දේ ඉගෙන ගනිද්දී ඔහුත් විමුති නිතරම දවල්ට කන්නට එන්නේ මේ බුහාරි හෝටලේට. ඒ දවස බුහාරෙන් කායන බව අයියාවත් මල්ලියොත් ගෙදර පැමිණ කියන්නේ නැත. ගෙදර ආපසු අම්මාගේ බද්ද කෑ යුතුය. ලොකුම දරුවම ඒ. ඒත් අනිත් දවසේ තෝන් දෙන්න පාසල් නිල ඇඳුම් පිටින්ම දෙක වෙද්දි බුහාරිය රිංගන්න ඕය. සක්විති දනසිරටත් එක්කම බුරියානි පැකට් ගත්තේ. බුහාරියේ බුරියානියකින් තාමත් එන්නේ අර ඉස්සර ආනන්දේ ඉඳින්දි කත්තියා සුවඳමය. සක්විති කෑමත් දගෙන රෝහල් කාමරයට එද්දි ධනසිරි විමුක්ති වසල සිටගෙන ඔහුගේ හිස මශාත් කරමින් උන්නේ. ඔහෙම කරන්නේ එසේ කරවත් මල්ලිගේ සිහ නැවත ඔහුට ලබා දිය හැකිදයි බලන්නට. ධනසිරි හිස මශාත් කරද්දි විමුක්ති හොයේ පොඩි එකෙකුසේ දැස් පියාගෙන උන්නේ. සක්විති පැමිණි විමුක්ති දෙසත් ධනසිරි දෙසත් බලා උන්නේ දුකිනි. විමුක්ති නමින් අද ඇත්තේ ශරීරයක් පමණි. හදවතක් නැත. අන්නා කෝවිලෙන් තෙලක් ගෙනත් දුන්නා සක්විති මහත්තයා. මම මේ ඒක ගගා හිටියේ. ධනසිරි කිවි දුකිනි. එහෙම දෙයක්වත් කරන එක ලොකෝ දෙයක් දනේ අයියේ. හාස්කමකින්වත් කොල්ලට සීයේ එනවනම්. ඉක්මනට සනීප වේ සක්විති මහත්තයා. අපල කාලේ ගෙවිල යන කල විතරයි. ධනසිරි විමුක්තිගේ අවුල්ලෝ කොණ්ඩේ සකසමින් කීවේ. විමුක්ති හැඟීමක් නැති දැසින් සක්විති දෙස බලා වුන්නේ. සක්විති සිනාසුනේ අසරණවේ. ධනේ අයියා කෑවද? තව නෑ සක්විති මහත්තයා. ආ මේ බුරියානි පැකට් එක ගන්න. පුංචි මහත්තයයි සක්විති මහත්තයයි මං කොල්ලට කවලා ගිහින් මේ දා එක්කම කනවා.
ධනසිරි සක්විති අත තිබූ පුරියානි පැකට් එකගෙන එය ලියා පිගානම් මත තබා යලි සක්විති අතරම දුන්නේ. ඔයන්නේ මල්ලිට කවන්න බව ධනසිරි දනි. 10ට විතර මාත් බිස්කට් කවලා තේ පෙව්වා. ඒව කරද්දි හරියට පිච්චෙනවා සක්විති මහත්තයා. මොන වුණත් කොල්ලා අපිත් එක්ක ඉන්නවනේ ධනි අයියා. ධනසිරි වතුර ඊදුරක් ගෙනවි බෙඩ් කබඩ් එක මතින් තැබුවේ. ඔබට බඩගිනි නේද මල්ලි? සක්විති ඇසේ විමුත්තිගේ ඇඳස්සලෝ පුටේ වාඩියේ කොල්ලාගේ බඩ අතගාමිනි. මුහුණ දැන් නොතේරන වියේ පොඩි එක කුමිනි. ඔබ මේ බුහාරියකේ බුරියානි බත් එක කන්න හරි ආසයි. මතකද ඉස්සර උඹයි මමයි ආනන්දි ළඟ ඉඳලා පයිම බුහාරියකට එනවා. සමහර දවස්වල අපිට බුරියානි දෙකක් මදි. පස්සේ තව එකකුත් අරගෙන අපි බෙදාගෙන කනවා. ආ කාපන් කොල්ලෝ. සක්විති යනෝ බුරියානි බත් කටක් විමුත්තිගේ මොහොත තැබි දෙනිත් කඳුලින් තෙත් තිබීදී විමුත්ති පොඩි එකෙකුසේ මොය ඇරියේ. ජීවිතයට අදහස පයතබු එකෙක් පවා අම්මගේ කිරි රස අඳුනයි. විමුත්තිද බුරියානි බත් එකේ රහ වැටීද ඒ කෑවේ තෘප්තිමත් මොහනිනි. ධනය අයියා බලපන් කොල්ලට මොනවත් මතක නෑ. ඒත් මේ බුරියානි එකේ රහ හොඳට මතකයි. කාගෙන කාගෙන යන්නේ? වාෂණංගේ ඇවිත් කෑම ටිකක් හදලා දුන්නා නම් පුංචි මහත්තයට හැමදේම මතක් වෙයි. ධනසිරි කී උදේට සක්විති හෙස වෙනුවේ ඕනාකමනි. කෙල්ලයි මල්ලි අතර මොනතරම් දේවල් වෙන්නේ නැද්ද ධනේ අයියා? ගෑණියෙක්ට මහ පුදුම දේවල් කරන්න පුළුවන්. මහත් වාෂණංගේ හැමතැනම බලනවා සක්විති මහත්තයා. වතුර ටික බීපන් කොල්ලෝ. රැට අක්ක උඹට ඉන්දියාප හදනවා කිව්වා පරිප්පුත් එක්ක. උඹ ආසනේ. විමුක්ති කාලයකට පසුව කුසපිරුණු නිසාද තරමක් ප්‍රබෝධවත් වුන්නේ. සක්විති හොලඟට වී ටික වෙලාවක් උන්නේ. කාලේ ඉන්න ධනේ අයියා මං මහත්තයා ගියාම කන්නම්. අන්නක්කටයි මේ දටයි ළඟ ළඟම බබාල ලැබෙයි නේද ධනේ අයියා? ඒකනේ සක්විති මහත්තයා. අල්ලගේ නංගි කෙනෙක්ව මේ සතියේ ගෙන්න ගන්නවා. ගෙදරත් වැඩ කෙරෙන්න එපැයි. කෙල්ල හිටියනම් බඩදරු අම්මල දෙන්නවත් බලාගෙන මේකවත් බලාගෙන බුක්ෂොප් එකත් බලා ගන්නවා. ඒත් ඒකි නෑනේ. මංගද අස්සීමි ලියුමක් දීලා ආවේ ධනේ අයියා. දෙයනේ රස්සාවෙන්. ඔව් මේ කරදර කාලේ ඉක්මන්ඩම යයි සක්විති මහත්තයා. සක්විති හිසාත ගාමෙන් සිටිද්දීම විමුත්තිට නින්ද ගොස් තිබුණේ. මේ බලපං නිදි. ඉස්සරත් මෙහෙමයි. බෙහෙත් දෙන්න තෝන නේද ධනේ අයියා? මං ඇහැරනාම දෙන්නම්. සක්විති පිටවගේ විමුද්දගේ හිස තවත් ටික වෙලාවක් අතකග ඉඳීමෙන් අනතුරුවේ